ඉතින් අපිට මේ අලින්ගෙන් හරිම කරදරේනේ තියන්නේ ගොවිතැනක් කරුවට පැලකට ගිහින් ඉන්න නෑ දැන් ඉතින් පැලට යන මිනිහට නෑ වමුනේ ඉතින් ඔය වාගේ කරදරවලට දැන් අපිට මේ ගමේම දැන් මිනි තුනක් නේ ඉතින් ඒ කිසිම කෙනෙක් නිලධාරියෙක් එන්නේත් නෑ එතකොට ගිහින් කිව්වට එයාලා එන්නේ නෑ වෙන දැන් මොනවා හරි දැන් සතුන්ට දෙයක් වුණා නම් වනජීවකෙන් ඇවි පිරෙනවා මෙතන මිනිස්සුන්ට දෙයක් වුණාම ඉතින් කිසිම කෙනෙක් එන්නේ නෑ ඒ නිසා මේකට පියවර ගන්න බෑ ඉතින් දැන් මෙච්චර කාලයක් දැන් බැලුවනේ අපි असरवादी අදියා මේ පැත්තේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි 6 මාස විතර ගියේ පොඩි පිරිපදකු කියා ඒ වෙලාවේ තමයි මෙයා පැලට ඇවිල්ලා තියෙන්නේ කුඩෙත් ඉස්සලාගෙන අපි අනුමාන කරන හැටියට මෙතනින් අදියා හම්බ වෙලා තියෙනවා ඊට පස්සේ කුඩේ මෙතන දාලා දුවලා තියෙනවා ඒ දුවලා ගිහිල්ලා තමයි අලියා අඩි 10ක් විතර මේ දුවලා ගිහිල්ලා කොහොම හරි අල්ලගෙන එයාගේ තුවක් වතේ තිබ්බා තුවක්වත් පාගලා ඔළුව පාගලා තියෙනවා ආයේ කකුල් දෙක පාගලා තියෙනවා මේ ඒ වෙලාවේ කවුරුත් මේ පාරේ යන්නේ නැහැ මේ ප්‍රදේශයට යන්නේ නැහැ පැල්ලා නේ ඔක්කොම නතර වෙලා තියෙන්නේ මේ විනාශයත් එක්ක මේ මේ දැවැන්ත විනාශය මේ මිනිස් ජීවිත කියන්නේ මේ මිනිසුන් විහිළුවක් වෙලා තියෙන අපේ රටේ පාලකයින්ට පාලකයින්ට කියන්නේ මේ මේ ප්‍රදේශයේ පාලකයින්ට උන් දැනගන්න එපා සාමාන්‍ය ප්‍රදේශයේ පාලකයෝ දැනගන්න ඕන මේ ආවට ගම්මානවල තියෙන මේ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල කියනකොට මේකට පොඩ්ඩක් හරි අහුන් කන් දෙන්න. එහෙම අහුන් කන් දීමක් නැහැ මහත්තයා. මේ රටේ මේ මේ ප්‍රදේශයේ මිනිස්සු 90ක් ඉන්නේ ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ ජීවත් වෙන මිනිස්සුන්ගේ හඬට අවදි වෙන හඬට කන් දෙන එකම පාලකයෙක්වත් එකම නිලධාරියෙක්වත් නැහැ මේ පැත්තේ. ඒ නිසා මේක දැන් මේ මැරිලා ඉන්න මහත්තයාගේ ගෙදරට ඉස්සරහ ගෙදර මීට මාස 3කට උඩදී තව එක්කෙනෙක් අලි ගහලා මොර ගහ කන්දෙන් මැරුණා. එයාගේ ගේ ඉස්සරහ ගෙදර. දැන් මේ මාස 3න් මේ අපේ සහෝදර ඉස්කෝල මහත්තයෙ මොරගල්ලේ තවසේ මේ අලි ගහලා මැරුවා. මේ කතන්දරත් එක්ක මේ මිනිස්සු මේවා සාමාන්‍ය මේ දුප්පත් මිනිස්සුන්ගේ මේ හඬට කන් දෙන්නේ නැතුව මේක සාමාන්‍ය මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ 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 මිනිස්සු අපේ රටේ මිනිස්සු නෙවෙයි කියලා. ඒ නිසා මේ රටේ මේ මේ රටේ ගම්මාන කියලාවත් මේ මිනිස්සුන්ගේ අදහසක් නැහැ. මං කියන්නේ දැන් අපේ හම්දුනේ අපි ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඉඳලා දැන් මේ හොයලා බලන්න මේ වනජීවීක මහත්තුරු ඉන්නවා කවදාවත් මේ මෙච්චර අපරාධයක් මෙච්චර විනාශයක් වෙලා තියද්දි අද බැලුවොත් මේ ගම්මාන පහේ තක්සේරු කළොත් එහෙම කරලා තියෙන මිනිස්සුන්ගේ බෝගවලට කරලා තියෙන විනාශය ලක්ෂ ගණනින් තක්සේරු කරන්න පුළුවන්. ඒත්